රබුක්කන දී මොකද උනේ ඇත්ත හොයන්න 20කගේ කණ්ඩායමක් රබුක්කනට ඇඳිරිය එලිසමයි ජනපති කම්පාවේ රබුක්කන වෙඩි තැබීමට අපක්ෂපාතී පරීක්ෂණයකටත් නියෝග රබුක්කන ගැටුම පාලනය නොකළා නම් දැවැන්ත විනාශයක් වෙන්න තිබුණා ඇමති ප්‍රසන්න පාර්ලිමේන්තුවට කියයි මියගී අපේ පක්ෂී කෙනෙක් වෙනින් ලේබල් අලවන්න එපා කුමන්ත්‍රණයකුත් නැහැ එජාප නායක රනිල් කියයි ගෝල්ෆේස් විරෝධය නිහඬවම යද්දී රටේ තැන් කිහිපයකම ප්‍රචණ්ඩකාරී විරෝධයන් ඇතිතරම් තෙල් තියෙනවා බෙදා හැරීම් වලට බාධා කරන්න එපා තෙල් ඇමති කංචනකින් ඉල්ලීමක් අවුරුදු 3ක් ජපානයේ රස්සාව කළා නම් රුපියල් ලක්ෂ 10කට වැඩි දිරි දීමනාවක් ඇමරිකාවට දරුණු හිවකුණාටුවක් ප්‍රාන්ත රසක ජන ජීවිතයට දැඩි බලපෑම් දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය Lifebuoy සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත විෂබීජ මත්තුයි සමතත් සුමුතුයි කොමාරි කාසසිලතී බබල් ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුඳු කරයි බබල් රෝස සුවඳයි බල බල ඉන්න එපා මිස් කරන්න නැතුව ලීස් කරන්න commercial leasing and finance මధుර කරදරේ නැත්වි ජීවිතයට ලක් වෙන්න නින්ජාවේ ප්‍රයිස ත්‍රිකුණාමලය තෙල් ටැංකි යලි රටට පෙරටම යමු ලංකා ස්මාර්ට් කොල්ලන්ට කෙල්ලන්ට ඕනි කරන්නේ ස්මාර්ට් ලර්නින්ග් දැන් විෂය 9 5990 සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපాయని සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගයි ආදාත් එකතු වෙන්නේ රබුකන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ පැවැත්වීමට 20 දිනකින් සමන්විත කණ්ඩායමක් පත් කර තිබෙනවා ජනාධිපතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තමාද ඉමහත් කම්පාවට පත් වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරනු ඇති බවයි මේ අතර රබුකන පොලිස් බල ප්‍රදේශයට ඊ රාත්‍රියේ පැන වූ පොලිස් ඇඳුර නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි මෙම ගැටුමින් තුවාල ලැබූ 29 දෙනෙකු කෑගල්ල මහරෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා ඉන්දන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රමුක්කන දුම්රිය මාර්ගය අවහිර කරමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණේ ඊයේ අලුයම සිට පැය 15කට අධික කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් සංවිධානාත්මකව පැමිණි පිරිස් රමුක්කන මවනැල්ල රමුක්කන කෑගල හා රමුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය මුළුමනින්ම අවහිර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රමුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කළ කලහකාරීන් දුම්රියටද හානි සිදු කළා කලහකාරී පිරිස් ඉන්ධන පුරවා තිබූ බෞස රථයකටද දැඩි හානි සිදු කරමින් ගිනි තැබීමට උත්සාහගත් අතර පොලිසිය එය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා කලහකාරීන් පොලිසියට ගල් මුල් වලින් පහර දීමත් සමග දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා. ඉන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 14 දෙනෙකු සිවිල් පුද්ගලයන් වන අතර 15 දෙනෙකු පොලිස් නිලධාරීන්. කෑගල්ල රෝහලට රෝගීන් 29ක් ඇඩ්මිට් කරා. ඒකෙන් සාමාන්‍ය සිවිල් රෝගීන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇඩ්මිට් කරා. ගොඩක් දෙනෙකුට තිබ්බේ මයින ඉන්ජරිස් තිබුණේ. ඒ අතරින් එක පේෂන්ට් කෙනෙක් මිය ගියා. තුන් දෙනෙකුට මේජර් සර්ජරිස් කරා. දැන් දෙන්නෙකුත් තාමත් සැත්කම් වල භාජනය වෙමින් පවතී. එක්කෙනෙක් සර්ජරි කළා අපි ICU එකට දැම්මා. අනිත් අයට සාමාන්‍ය සුළු තුවාල සහ ඒ හැම දිනාටම අවශ්‍ය ප්‍රතිකාර කරලා ඉවරයි මේ වෙනකොට. රමුක්කන සිද්ධිය වූ ස්ථානීය ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් නිරීක්ෂණය කළා. අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත් කරනු ලැබ ඇති බවයි. මෙම ස්ථානයේ තිබූ ඉන්ධන බෞසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමක් ගැන ඒ වගේම පිරවුම් වලට ගිනි තැබීමට උත්සාහ කිරීමක් බව. දැන් අත වශයෙන්ම පෙට්‍රල් සහිත ඉන්ධන බෞසරයකට ගිනි තැබුවා නම් යම්කිසි ආකාරයක පිපිරීමකට ලක් වුණා නම් අද රබුක්කන නගරයේම ඉතිරි වෙන්නේ නැහැ. එවැනි දේ වැළැක්වීමට පොලිස් ප්‍රධාරීන් ක්‍රියා කළ බවයි ඔවුන් සඳහන් කරා.
කරන්නේ නීතිය විධාන ප්‍රකාරව කෙසේ වෙතත් අවසාන වශයෙන් ඒ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව හරිද වැරදිද කියා තීරණය කරනු ලබන්නේ ගරු අධිකරණයේ විසින් ඒ ගරු අධිකරණ තීරණයට අනුව අපි ඊට අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්නු ලබනවා විද්‍යාත්මක සාක්ෂි තාක්ෂණික සාක්ෂි CCTV සාක්ෂි විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසර්ණය වන මේ සියලු විද්‍යුත් විද්‍යාත්මක ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි මේ සියල්ල මේ විමර්ශනයේ සඳහා උපයෝග කර ගැනීමට විමර්ශන කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ සියලුම සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ අනුව ගරු අධිකරණයේ විසින් මර පරීක්ෂණයේදී ලබා දෙන තීරණය අනුව ඉදිරි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනු ලබනවා තවදුරටත් මේ ප්‍රදේශයේ නීති හා සාමය පවත්වාගෙන යාමට විශේෂ පොලිස් කණ්ඩායම් අප විසින් යොදවා තිබෙනවා ඒ ප්‍රදේශයේ පුරාවට දැනට එක පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයට මීට පෙර අධිකරණයේ නඩු දෙකක් තිබිච්ච බවට තමයි වාර්තා වෙන්නේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු දෙකක් ඒ වගේම ඔහු පොලිසියේ මාසයකට වරාව වතාවක් අස්සන් කිරීමට අධිකරණයේ විසින් නියෝග ලබා දී ඇති පුද්ගලයෙකු බවටත් වාර්තා වෙයි මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යෝන් පෙරමුණේ හිටපු සමාජිකයෙකු බව එම පක්ෂයේ පවසනවා. ඔහු KP ලක්ෂන් නැමැති 42 වැනි දෙදරුපියෙක්. එසේම අද දිනේදී පක්ෂ මහලේකම් පාලිත රංගබඳාර සහ ජාතික සංවිධායක සගල රත්නායක යන මහතුරුන්ද ලක්ෂන්ගේ බිරිඳ සහ දරුවන් හමු වී සාකච්ඡා කළා. ඔවුන් ප්‍රදේශවාසීන්ද හමු වුණා. රමුක්කන ඊයේ ගැටුම ඇති වූ ස්ථානය ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. එම ස්ථානයේහි ජාතික ජන බලවේගයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. මෙම විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂය සහ සමගින් ජන බලවේගයේ පිරිසක්ද එක් වූ අතර එෙහිදී ඔවුන් අතර බහින් බස්වීමක්ද සිදු වුණා. සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පවසන්නේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වන බවයි. සිද්ධිය පිළිබඳව පොලිසිය අපක්ෂපාතී හා විනිවිද භාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කරනු ඇති බව පවසන ජනාධිපතිතුමා උද්ඝෝෂණ අතරතුර කලහකාරීව හැසිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටිනවා. ඊයේ ඇති වූ සිද්ධියත් සමග රමුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. රමුක්කන ඇති වූ සිද්ධිය පොලිසිය පාලනය නොකළා නම් මීට වඩා ජීවිත හානි සිදුවීමට ඉඩ තිබූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සිද්ධිය පිටපස කුමන්ත්‍රණයක් ඇතැයි සමගි ජන බලවේගයේ චෝදනා කළද එය ප්‍රතික්ෂේප කරන බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. මේ අතර පක්ෂ නායක රැස්වීමේදී තමන් සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස ප්‍රචාරය කර ඇතැයි කතානායක මහින්දයාපා අභිවන්දන මහතා පවසනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක්ද ඇති වුණා. රමුක්කන සිද්ධිය ඇති වූ අවස්ථාවේදී එය පාලනය කර ගැනීම සඳහා පොලිසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. දායකට ආසන්න කාලයක් න්‍යාය පක්ෂත නතර කරමින් දුම්රිය නතර කරමින් කලහරිකාරී ලෙස හැසිරුණා. ත්‍රිවිධ රථවලට ගිනි තියාගත්තා. ඉන්ධන ලීටර් 33,000ක් සහිත බවුසරයක් ගිනි තබන්න සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය තමන්ට පැවරී ඇති බලතල අනුව පාලනය කළා. මේ ගිනි තැබීම සිදු වුණා නම් අද රඹුක්කනක් නැහැ. මේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැන්ටපත් පත් කරලා තියෙනවා. රඹුක්කනදී පොලිසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සුවා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අතුගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගහපු අවස්ථාවේ ඉඳන් පොලිසිය ඉතාමත්ම ඉවසීමෙන් නීත්‍යානුකූලව කටයුතු කරා. මේ බෝඩු සංගිනාගේ දරුවෝ යන්නේ නැහැ මෙව්වට. අරුණා කළා නිස්සද්ද වෙන්න. හැබැයි අහිංසක මිනිසුන් එළියට දාලා ඔවුන්ගේ ජීවිත බිලි ගන්න මේ අය කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා. ප්‍රසන්න රණතුංග මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. වෙඩි තියෙන එකම බලේද? හැමෝම පිළිගන්න විශ්‍රාමල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් සමන්විත වූ පරීක්ෂණ මණ්ඩලයක් අපිට අවශ්‍යයි. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා කිව්වා මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවනම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා. මේ මොනකට සමාජ මාධ්‍යාලවල යනවා
ජනාධිපතිතුමා කතානායකට ප්‍රකාශ කළා කියලා ඉල්ලා සිටින සූදානම් කියලා ඒක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක්. බුදුමා ඒක වැරදි විදිහට විග්‍රහ කරුවා. මම කිව්වේ 113ක් අරගෙන එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කළා. ගරු කතානායකතුමනි මේ වගේ ටොම්පස කතා කියන්න එන්න එපා. කතානායක නෙමෙයි පචෙක් එහෙනම්. බොරු කියන්න එන්න එපා. බොරු කියන්න එපා මෙතන. වාඩි වෙනවා. आधार प्रतिष्ठेप करे भारिया මුතුරාජ වෙල පර්යන්තෙන් පිටත් වෙන්නේ රඹුක්කනට ඒ වගේම පුෂ්පකුමාර කියන වැලිගමුව අලවිසලටත් CTB ඩිපෝටත් මේ කියන ස්ථාන තුනටම යන්නේ මේ බවුසරයේ තියෙන තෙල් ටික තමයි අරගෙන යන්නේ ඒ නිසා කිසිම විදියකින් තෙල් මිල අඩු වෙලාවේ පටවගෙන ගිහිල්ලා හංගගෙන තිබිච්ච එකක් නෙවෙයි උද්ඝෝෂණයට කිසිම විදියකින් අපි අභියෝග කරන්න යන්නේ නැහැ ඔතුමා කිව්වා අර බවුසරය උදේ 8:30ට පිටත් වෙලා තියෙන කියා 8:20ට ඔය වෙලාවට පිටත් වුණා කියලා CCTV කැමරා දර්ශන තියෙනවා නම් කරුණාකරලා ඒව මාධ්‍යට නිකුත් කරන්න වීඩියෝ පට සමාජ මාධ්‍ය වල තියෙනවා ඒක එක වීඩියෝ පටයක් තියෙනවා පොලිසිය ගිනි තිබ්බා කියලා තියෙන වීඩියෝ පටයකුත් තියෙනවා ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ටයර් වල හුලං අරින බවුසරේට පහර දෙන වීඩියෝ පටක් තියෙනවා ඒ වගේම තමයි පෙට්‍රල් ෂෙඩ් එකේ ගිනි ගන්න වීඩියෝ පටක් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම පෙට්‍රල් ෂෙඩ් එකේ CCTV දර්ශන ඇති මේ CCTV දර්ශන මාධ්‍යර නිකුත් කරන්න පොලිසියෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයේදී අවශ්‍ය ඒ සියලුම CCTV අපි දෙන්නම් ලංකාවේ ඉන්න හමුදාවේ ඉස්සස්ම නිලධාරියෙක් ගෲප් එක ෂෙයා කරනවා රඹුක්කන වෙඩිවැදී මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවයේ හෙළිවේ චමින්ද ලක්ෂන් 2007 වසරේදී රඹුක්කන හර්ෂේට්ටි ආරච්චි මහතාගේ මරණයට සැකකරු ලෙස බන්ධනාගාරගතව ඇත කලක් ඒජාපේ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංදීප් සම්බසිංහ මහතාගේ වර්තමාන සජිව රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනරත්නාගේ ප්‍රබල ආධාරකරුවෙක් ඒතර ඒකද මරන්න හේතුව මේ වෙලාවේ දේශපාලන වාසි ලබා ගන්න බොරුවට එක එක කෙනාට චෝදනා කරන්න එපා මේකේ අවසාන ප්‍රතිඵලය මීට වඩා දරු වෙන්න පුළුවන් මේක මෙතනින් නතර කරන්න අපි වැඳලා විපක්ෂයෙන් ඉල්ලීම කරනවා ඉහළ හමුදා නිලධාරියා මර දුරකතරයෙන් ඇමතීමක් කරා ඒක වැරදීමකින් ගෲප් එකකට එව්වා කියන කතාව එතුමා කිව්වා මගේ යුතුකම ඒක කරෙක් කරන එක හැබැයි ඒක වගකීමක් දරන නිලධාරී ශාකල යුතු නැහැ කියන එක මම මේ අවස්ථාවේ නැවත පවත්වා කේඩී ලක්ෂාන් කියන ඒ මහතා එතුමාගේ ලොරි තට්ටුවෙන් තමයි පින්න වෙලා අලියානාතා ගාරයට අලින්ට කෑම ආහාර සපයන්නේ දවස් 4කට ලොරි තට්ටුවේ ඩීසල් නැහැ එමිනියා එතෙන්ට ගියේ එමිනාගේ ජීවිත මාර්ගය හදා ගන්න පරණ ගානට ඉන්වොයිස් එක දාලා ඒ බවුසරේ පිටත් වෙලා බවුසරේ ඒ බස්නායක කියන ඒ සභාපතිවරයා බවුසරේ වරකපොල නගරේ නවත්තලා ඊළඟ දවසේ බවුසරේ ගේන්න කියලා උපදේශ දීලා තියෙන බව යම් යම් ආය ප්‍රකාශ කරලා තියෙනවා සම්පකාරයෙන් එන බවුසරේ හංග හිටියා කියන එක අමූලික බොරුවක් එහෙම හංගගෙන ඉන්න බෑ CPC එකෙන් තමයි ඒ බවුසරේ වන්නේ දැන් මෙතන අපි සාකච්ඡා කරන බවුසරේ ආවේ කීයටද සෙඩ් එකේ අයිතිකාරයා කවුද මිය ගිය කෙනාගේ දේශපාලන සබත්තාවය මොනවද කියන එක ඒවා අපිට පරීක්ෂණයක් සඳහා වැදගත් වී හැබැයි මේ ප්‍රශ්නේ අතර කිරීම සඳහා අපි ගත යුතු ප්‍රියාමාර්ග මොකද්ද මම විශ්වාස කරනවා මේ අද මේ රටේ ආර්ථික ප්‍රශ්නෙට බලපෑම තියෙන්නේ මේ නුසුදුසු පුද්ගලයෝ පත් කිරීම තනි උත්තච්චයට වැඩ කරන්න මේ ආණ්ඩුව එක් එක් නිලධාරීන් දෙන්න දීලා මේ ආණ්ඩුව අද සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ ඒක ඇතිද රටේ මිනිස්සු බය වෙලා මිනිස්සු පාරේ මම මේව කවදාවත් කතා කරලා නැහැ මම ආපහු කතා කරන්නේ නැත්නම් නවුන් එක තේරුම් ගන්න Facebook හැමතැනම දැක්කා සාටකයෝ ඝාතකයෝ කියලා දාලා තියෙනවා මේ අවසන් යුද්ධයේ කාලේ 2009 කොච්චරදෝ මිනිස්සු ඝාතනය කරා කටවාගෙන ඉන්නවා
जनता चंदे आवे मेवागे हाल पार विधियट डास्पोरावे सल्ट मेके खंड आवे गारु प्रसन्न रणतुंग अमेतो मम पौद्गलिक मम हरि कैमति अमेति केने ओबतुमा एविला पै 48 अक अदो तरुणेक मररा ओबतुमा तो मेकेट वग कियन्न ओने ओबतुमा एक्क मुलु कैबिनेट एक मिल्लस्सा गेदर यन्न मीट वडा भयानक तत्त्वयट एनो अर मेक गिनि तिब्बना एनम मेतुमा अहन्न मगे 300 मरणकम मोकद बलन हिटिये कियला ए निसा ओबतुमाला दिव हरण हरण विद्यार कथा कराट रजियाक हटियट अपि वग कीमेन कटितु करनवा दिवेने प्रदेश कीपेकदी तौदुरटा उद्घोषण हा विरोधता पवत्वनवा बहु स्थानवल मार्ग अवेर करमिन पवती मेम विरोधता हेतुवेन गमनागमन कटेतुलट दैडी बलपैम एलवी तिबेन अयरु देक गनीमट हकीवना गालू मूदर जनाधिपति लेखम कार्यालय इद्रिबिट पवत्वन उद्घोषणे दोलोस्वन दिनय अदाई पेरादिनय सरसा विसिसुंद पागमनिन उद्घोषण भूमियट पेमिनि अतर निदहास जनमाध्यवेदीन पिरिसक्द अद ईट एक वुना पानुतुर नगरमाते कूडारम देखा किदिकोट मार्गे अवेर क्रमिन इये दहवल सिट पवती विरोधतावट प्रदेशवासिन्गे दरि विरोधयक एल्ल वुना विरोधता करवंट पहरदी एम कूडारम इवत किरीमट नगरवासिन कटीतु किरीमत समग एतिवु उनुसुम कारी तत्वे पालने किरीमट दडी उत्साहयक दरीमटई पोलिसियट सिदु वुने गालमातर प्रधान मार्गे महानाम पालम मतिन अवेर क्रमिन पय 15क पमन कालयक पवती विरोधताव विसरवा हरीमट पोलिसिय कंदुलु गैस प्रहारयक एल्ल कला विरोधता खरुवन रंदवागिन सिटी लंकम बस रथ देखक मुदा गनीमट पोलिसिय पीवर गत्तर विरोधता खरुवन एम बस रथ देखट हा त्रिरोध रथयकट हानि सिदु कर तिबेनवा सिद्धिय संबंधयेन सेकपिट पुद्गलयन अट देनुगु अत्रंगुटकत् बवयि पोलिसिय पवसन्ने इंदन लबादिन लेस इल्लमिन यापनीय नुवर ए नवय मार्गय वौनियाव मुन्निमुरुप्पुव प्रदेशयेन अवहिर करमिन पवति विरोधताव पोलिसिय मेदिहत्वीमेन अवसन् केरुणा ए प्रदेशवासीन्ट इंदन लबादीमट पीवर गन्ना बवट पोलिसिय कल दनुम दीमत समगई कोलंब हलावत प्रधान मार्गे मारविल प्रदेशेदी मार्गे अवहिर करमिन पवति विरोधताव हेतुवेन गमनागमन कटयुतु मुलुमनिन्म एनहिट तिबेनवा रात्रि 7ට आरंभ वू विरोधताव अलियुम 4 दक्वा पवति बवयि अप वार्ताकरु सदहन करन्ने बेलुम महर कडुवेल प्रधान मार्गे वेलिवेरिय प्रदेशयेन वसदमा तरुणयान अतुलु पिरिसक विरोधतावक आरंभ कर तिबुना रथवाहन अतुरुमार्गो से धावने करवीमटाई पीवर गनुने बंडारगम कैसबैव मार्गे कमुरुगोड प्रदेशयेन वसादमा क्रियात्मक वू विरोधतावक हेतुवेन गमनागमन कटयुतु मुलुमनिन्म एनहिट तिबुना मे हेतुवेन दैनिक कटयुतु सदहा गमनगत बोहो पिरिसकट दुष्करतावन्ट मुहुण दीमटाई सिदु वुने कोलंब बदुल्ल मार्गे देमोदर प्रदेशयेन अवहिर करमिन पय पहमारक पमन कालयक पवति विरोधताव हेतुवेन एम मार्गे गमनगत बोहो पिरिसकट दुष्करतावन्ट मुहुण दीमट सिदु वुना बदुल्ल बंडारवेल मार्गे गमनागमन कटयुतु वलटद मेमगिन बाधा एल्ल वुनु बवयि अप वार्ताकरु सदहन कले दशक गणनामक उत्साहक प्रतिपल मिनिशाता හැම සීමාවක්ම අභිභවන අසම සම සැබදියාව SLT මොබිටෙල් එකම එක සැබදියාව ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් නොසලකා හරිනවා ඒත් ඒ අනිවාර්යම සැලකිය යුතු තත්වයක් කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන් මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපේ වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න නිට්ටඹුව පනාවල දර්ශනීය බිම් කොටස 65ක් WP රූපසිංහ සහ සමාගම බණ්ඩාරවත්ත ගම්පහ අවශ්‍යතරම් ඉන්ධන තුග ලැබී ඇති බැවින් ඉන්ධන බෙද හැරීමේ කටයුතු වලට බාධා නොකොට ඊට සහාය දක්වන්නේ බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ගල්නගුරු මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් මෙම නෞකා දෙකට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ගල්නගුරු ගොඩබෑම ආරම්භ කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ
අදාළ නෞකා දෙක සඳහා ඇමරිකා ඩොලර් මිලියන 38ක් ගෙවා තිබෙනවා. මෙම යාත්‍රා දෙකේ ගල්ලඟුරු ගොඩබැමත් සමග මොසම් කාල සීමාවට පෙර ගල්ලඟුරු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට හැකියාව පවතිනවා. ගුවන්යානා ඉන්ධන සහ ඩීසල් තොගයක් ගොඩබැමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉන්ධන බවුසර්වලට සහ දුම්රිය සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා ජනතාවගේ සහය බලාපොරොත්තු වන බවයි. අද දවස වෙනකොට රෝහල් ගණනාවකින් මට උදේ කතා කරලා කියනවා ජෙනරේටර් වලට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඊයේ දවසේ බවුසර් 534ක් අපේ පර්යන්ත තුනෙන් සියලුම දිස්ත්‍රික්කවල තියෙන අලෙවිසල් වලට යවන්න කටයුතු කළා තියෙනවා. නමුත් ඊයේ දවසේ අපිට 150යි යවා ගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ දුම්රිය අපිට ගමන් කරන්න බැරි වුණා. අද දවසේ අපි දවල් 12 ඉඳලා දුම්රියේ ඉන්න සේවකයන්ට පවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද ගුවන් හමුදාව එකඟ වෙලා තියෙනවා සියලුම දුම්රිය මැදිරි වලට ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය ආරක්ෂාව දෙන්නම් කියලා. ඒ වගේම බවුසර් වලට බවුසර් 534ක් ඊයාව අද වෙනකොට ඇවිල්ලා තියෙන බවුසර් 46යි. ඇයි ඒ බවුසර් වල ඉන්න රියදුරන්ට ඒ ඉන්න හිමිකරුවන්ට ජීවිත පිළිබඳව යම්කිසි සැකයක් ඇතිලා තියෙනවා. අපි යුද හමුදාව සහ පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. ඉන්ධන සැපයීම යථාතත්තර ඊයේ දවසේට පත් කරන්න තිබුණා. ඔබ තම උන්වහන්සේලා වගකීම ගන්න විදුලි බලය නැහැ හිටුනොත් කර්මාන්තක්‍රිය වුණොත් රෝහල් පද්ධතිය ක්‍රිය වුණොත් ඒ රෝහල් වල ඉන්න ජනතාව මරණයට පත් වුණොත් ඒ වගකීම සමස්ත විපක්ෂයම ගන්න ඕන. අපි ආරක්ෂාව ඉල්ලනවා කරු කතානායකතුමනි. බවුසර් වලට තෙල් ප්‍රවාහනය කරන දුම්රිය මැදිරියට ඒ අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් දෙන්න. නැත්නම් අදත් හෙටත් අනිද්දා කියන දවස් තුනට අපිට කිසිම ආකාරයකින් තෙල් බෙදා දීමේ කටයුතු කරන්න බෑ. ප්‍රමාණවත් තරම් තෙල් තොග තියෙනවා මේ රටේ. අපි අද දවසෙත් නැවක් ආවා, ඊයේ දවසෙත් නැවක් ගොඩ බෑවා. පහුගිය කාලේ තිබුණ ගල්ලංගුරු පිළිබඳ ප්‍රශ්නයක්, ගල්ලංගුරු නැවුද කරත් අපි ගෙවලා අද දවසේ උදේ ඉඳලා ඒකත් අද බාන්න පටන් ගත්තා. ඒ නිසා මේ අරබුදයක් ඇති කරන්න ඔබ තම උන්වහන්සේලා කටයුතු කරන්න එපා. අපේ රියදුරු සහ රිය සහායක මාතෘන්ගේ බලපෑමක් අපිට ආවා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් අපි ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කළා. සම්පූර්ණ ආරක්ෂාව අපිට ලබා දෙන බව දැනුම් දීමේ පසු සියලුම ටැංකි රථකරුවන්ට හෙට දිනේ සිට සේවයට වාර්තා කරන්න කියලා අපි දැනුම් දීමක් කළා. මේ අතර ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට හානි කිරීම සහ අවහිර කිරීම වලින් වලකී සිටින ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා. මෙමෙ ඉන්ධන රථ කිසිම වෙලාවක ඔබගේ විරෝධතා ස්ථානයේදී නතර කරන්න, ඒවට අලාභ හානි කරන්න, ඒවට ගිනි තියන්න, වගේම එවැනි ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න යන්නට එපා. ඒ හේතුව මේ ඉතාමත් ක්ෂණිකව ගිනි ගන්නා සුළු දෙයක්. මෙවැනි බවුසර් රථයකට ගිනි ඇවුලුනොත් එම ප්‍රදේශයට වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. ඒ වගේම මේ අවස්ථාවේ විශාල ඉන්ධන ප්‍රමාණයක් මේ ආකාරයට විනාශ වීම රටට විශාල පාඩුවක්. නව රාජ්‍ය අමාත්‍යවරුන් 4 දිනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඉදිරිවරුම් දුන්නා. නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ ජනාධිපති මන්දිරයේදී. ඒ අනුව සුරෙන් රාඝවන් මහතා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය දුරයට පත් කෙරුණු සුරෙන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය දුරය මේ අනුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර තිබෙනවා. සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. සිවනිසතුරේ චන්ද්‍රකාන්තන් මහතා දියුරුම් දුන්නේ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. පේශකර්මාන්ත හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහමඩ් මුෂාරෆ් මහතා දියුරුම් දුන්නා. පිටතන නැකතත් එනවා. ඕ බල බල ඉන්න වෙලාවක් නෑ. ඊනෝ තමයි හරියන්නේ. ඊනෝ ඉක්මන් ලෙසක සහනය. තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි. ඊනෝ නොනවතී ජීවිතේ විඳින්න. මං හම්බ කරපු සල්ලි යව්වේ people's remittance සරහා ගෙදර අයට වාසි කුටියයි. ඔබ ගෙදර සිටින මුදල් කොහොම එව්වත් එවන්නේ මහජන බැංකුව හරහා නම් තෑගි කන්දරාවක් people's remittance වාසි කුටියයි එවන්නයි දිනන්නයි. දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකු රහස. උඩුපියන තැපැල් කර හෝ ඒ හමුණ රහස් සංඛ්‍යාවේ SMS කර මිලියන 4ක තෑගි මල්ලෙන් දිනුම් අවස්ථා රැසක්. ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳ සාකච්ඡා මූලික අතිරේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකා ආර්ථික යළි තිරසර මාවතකට යොමු කිරීම හා ගෙවුම් ශේෂ අර්බුදය මගහරවා ගැනීමට සහාය වන වැඩසටහන්වල කඩිනම් අවශ්‍යතාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.
මෙතර මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයේ හැමවේ අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සැපීමට මෙන්ම අධ්‍යාපන පහසුකම් සැලසීමට සූදානම් බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සඳහා වූ උපසභාපතිවරයා අවධාරණය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානි මසිරෝ නොසකි මහතා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අරමුදයේ මගහරවා ගැනීම ප්‍රමුඛතම කාර්ය බව පෙන්වා දෙන නොසකි මහතා කඩිනම් වැඩසටහන් ඒ සඳහා සකස් කළ යුතු බවයි පෙන්වා දෙන්නේ. මෙතර ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවේ කළමනාකාර අධ්‍යක්ෂ මැක්ට ඩියොප් සහ මුදල් අමාත්‍ය අලිස්සා ප්‍රිමහතා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ඵලදායී සාකච්ඡාවක් බවයි මැක්ට ඩියොප් පෙන්වා දෙන්නේ. ඒ ඔහුගේ ට්විටර් කිනුමේ පණිවිඩයක් සටහන් කරමින් ඔහු පෙන්වා දෙන ආකාරයට පෙර නොවූ විරු අයිරින් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. එම තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව කැපවන බවයි ඩියොප් සඳහන් කර ඇත්තේ. මෙතර දකුණු ආසියානු කලාපය සඳහා ලෝක බැංකුවේ උපසභාපති හාට්වික් ෂෙප මහතාද මුදල් අමාත්‍ය අලි සප්රි මහතා සමග පැවති සාකච්ඡාව පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද එක්ව සිටියා. ඉතා යහපත් මට්ටමින් මෙම සාකච්ඡා පැවති බවයි ෂෙප සඳහන් කර ඇතේ. ආර්ථික අර්බුදය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සහාය දැක්වීම සහ එය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම මෙම සිදුවීම් තුළින් අවදානමට ලක්ව ඇති ජනතාව ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවට ඇතුළත් වූ බව ෂෙෆර් සඳහන් කරනවා. ජපානයේ අන්තර්කාලීන තාක්ෂණික රැකියාව සඳහා ගොස් වසර 3කට පසු යළි දිවයිනට පැමිණෙන ශ්‍රමිකයන්ට රුපියල් ලක්ෂ 10කට වැඩි දිනදීමනාවක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවරගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ IM ජපාන් ආයතනය එක්ව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන අනුවයි මෙම දිරිදීමනාව ලබා දෙන්නේ. ඒ අනුව එක් ශ්‍රමිකයෙකුට රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් දිරිදීමනාව ලෙස ලබා දෙන අතර මේ දක්වා ශ්‍රමිකයන් 15 දෙනෙකුට රුපියල් මිලියන 16ක මුදලක් ලබා දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එම ශ්‍රමිකයන් ජපානයේ රැකියාවේ නිරතව සිටින කාලය තුළ මාසිකව අදාළ මුදල් සේවකයාගේ නමින් තැන්පත් කරනවා. ඔවුන් සේවය නිම කර දිවයිනට පැමිණි පසු අදාළ මුදල් ලබා දීමටයි කටයුතු කරන්නේ. එයට ඉදිරියේදී සිය කුසලතාවයන් අනුව ශ්‍රී ලංකාව තුළ යම්කිසි ව්‍යාපාර කටයුත්තක හෝ වෙනත් ආයෝජන කටයුතුවල යෙදීම සඳහා මෙම යෙන් ලක්ෂ 6ක මුදල ශ්‍රී ලංකාවේ රුපියල් වලට සමාන කරනකොට එය රුපියල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් වෙනවා. මේ අවස්ථාව වන විට එම මුදල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රදානය කරනු ලැබුවා. මොහුණු ආවරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශය ලබා දුන්නේ 15 දිනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම බව අමාත්‍ය මහාචාර්ය චනජය සුමුණ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම තීරණය සම්බන්ධයෙන් යලි සලකා බැලීමක්ද කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මුහුණු ආවරණ පැලඳීමේ අනිවාර්ය අවශ්‍යතාව එලිමහන් ස්ථානවලදී ඉවත් කරලා තියෙනවා. නමුත් පොදු ප්‍රවාහන භාවිතයේදී සහ ගොඩනැගිලි තුල මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වෙනවා. මා විසින් ගන්න ලැබූ තීරණයක් හැටියට හුවා දැක්වුණා. නමුත් 15කකින් යුතු විද්වත් කණ්ඩායමක් අප්‍රේල් මාසේ 3 වෙනිදා තමයි තීරණය කරේ. රටේ තිබුණු තත්ත්වය, කොවිඩ් පැතිරීම, එන්නත් වලට ලක්වුණු සංඛ්‍යාව, නව රෝගීන් සංඛ්‍යාව, මිය යන කණ්ඩායම, මේ සියල්ල සලකලා බලලා තමයි මේ තීරණය අරගත්තේ. හැබැයි ඒ කමිටුවම නිර්දේශ කළ තිබුණා සිංහල අවුරුද්දෙන් පස්සේ මේ තීරණේ ක්‍රියාවට නංවන්න කියලා. ඒ අනුව තමයි පහුගිය 19 වෙනිදා මේ තීරණේ ක්‍රියාවට නැංගුණේ. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මේක මේ වෙලාවේ නුසුදුසුයි, විශේෂයෙන්ම මේ උද්ඝෝෂණ පැවැත්වෙන නිසා කොවිඩ් රෝගිය පැතිරෙන්න පුළුවන් කියලා. මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වලයාට නැවත දැනුම් දුන්නා. මේ තීරණය පිළිබඳව විද්වත් කමිටුව යලි සමාලෝචනයක් කරලා අපිට උපදේශක් දෙන්න මේ ක්‍රියාවට නැංගිය යුතුද නැතිද කියන කාරණය සම්බන්ධයෙන්. ඔයාගත්තම වැහුණු දොරවලු තැරෙනවලු. යායක් අස්වද්දන්න හිත තියෙනවා නම් බෝඩර් නෑ. අපි බෝඩර් එක කියෝ ඉස්සර. දැන් අපි ඉන්ටර්නැෂනල්. තට්ටු කරන්නාට දොර ඇරේ කියනවනේ. H&B ලීසින් නිසා ජීවිතෙම අන්ලොක් වෙනවා වගේ තමයි. යාන වාහන වලට වගේම යන්ත්‍ර සූත්‍ර වලටත් කාටත් සරලන ලීසින් විසඳුම් ලබා දෙන H&B ලීසින් එක්ක ඔබත් ජීවිතේම අන්ලොක් කරගන්න. H&B ඔබේ ප්‍රගතියේ සහකරු.
ඇමරිකාවට බලපෑති හිම කුණාටු තත්ත්වයේ හේතුවෙන් ප්‍රාන්ත රැසක සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදේශ මාත්‍ය සඳහන් කරනවා. පවුල් ලක්ෂ 3කට පමණ විදුලි බලය ඇනහිට ඇති අතර ඉන් ලක්ෂ 2ක් පමණ අයත්වන්නේ නිව්යෝක් ප්‍රාන්තයටයි. ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ රැසකට හිම කුණාටු හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඊයේ දිනේට පමණක් නිව්යෝක් ප්‍රාන්තයෙන් සෙන්ටිමීටර 37කට ආසන්න හිම පතනයක් වාර්තා වූ බව කලකුණාංශ සඳහන් කරනවා. ඊසානදිග ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට හිම කුණාටු අනතුරු ඇඟවීමද නිකුත් කර ඇති බව සඳහන්. හිම කුණාටුවත් සමග සුළං දැඩි වීම හේතුවෙන් ගස් කඩා වැටීමද වාර්තා වෙනවා. අමාත්‍යවරුන් 34 දිනකගෙන් සමන්විත පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය ඊයේ දිනුම් දුන්නා. කෙසේ වුවද නව කැබිනට් අමාත්‍යවරුන්ට හිමි විෂය පතයන් පිළිබඳව මේ වනතෙක් මාධ්‍යයට නිවේදනය කර නැහැ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාස භංගයකින් පරාජයට පත් කිරීමෙන් අනතුරුව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට විපක්ෂ නායක ශෙහබ්ස් ෂරීෆ් තෝරාපත් කර ගැනීමට එරට පාර්ලිමේන්තුව කටයුතු කළා. ලබන වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එතෙක් නව රජය බලය රැඳී සිටිනු ඇත. දැඩි අර්බුදයකට මුහුණ දී ඇති පාකිස්තාන ආර්ථිකය ගොඩගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට පාකිස්තාන නව රජයට සිදුව තිබෙනවා. සදිරුපනි සවස 6:00 ප්‍රවෘත්ති අදට අවසන්. රාත්‍රී 10:00 අපි යලිත් හමුවෙමු.